The Epilogue. අපි නොකරපු දෙයක් නැහැ. මේ ලරඩ යමක් කරයි කියන සංකල්පය තමයි මිනිසුන් තුර තිබුණේ. නමුත් අද අපට උත්තර දෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. වෛද්‍ය හර්ස අමාත්‍යශීල මහත්මයා හිටපු ගමම් වෙනත් අමාත්‍යෙන් දාලා තිනවා. දාලා තිබෙන්නේ කහාටද? පුන්නක් උදිය කරන්න. සත්වාහාර පිළිබඳව දෙපාර්තමේන්තුව දාලා තිනවා. හිටපු අනිල් ජයසිංහ මහත්මයාට අධ්‍යක්ෂ ජෙනරාල්. අද එතුමා තනකොළ කපන්න දාලා තිබෙනවා. තවත් අපට දැන් ආරංචි තව තවත් හැඩ කරනවා කියලා. මිනිස් වහන උත්තර දෙන්න බැහැ ජනාධිපති අපට. ස්වාමීන් වහන්සේ මැදිහත්වනේ මේ වාගේ ආණ්ඩුවක් කියන්නද කියලා ආනවා. අගමැතිතුමාට කිව්වාම එතුමා කිසි උත්තරයක් දෙන්නේ නැහැ. එතුමා නිරුත්තරයි. කියලා මක්කුවා මිනිහෙක් පවුදා මාරු කරලා කියලා කියලා අපිට ඇති වෙලා තිබෙන්නේ මහ ජනතාවත් එක්ක අපට සිද්ධ වෙන කොයි මොහොතකරි මහා කැරල්ලකට යන්න සිද්ධයි කියලා මම විශ්වාස කරනවා. මොකද්ද මේ විහිළුව? මේ හරි මිනිහෙක් නෑ මේ කියන්නේ. සෞඛ්‍යලේගම් කියලා මිනිහෙක් පප් කරගෙන ඉන්නවා. දොර වහගෙන අතුරු වෙලා ඉන්නවා. කතා කරන්න පුළුවන් ගමක් නෑ. මේවත් මේ රටේ පාලනය කියලා කියන්නේ. ඉතින් මේවට පිළියම් උපදෙස් දෙන්නවත් මිනිහෙක් නැත්නම් ජනාධිපතිතුමා ළඟ කොහොමද එතුමා මේ වැඩ කරගෙන යන්නේ? මහින්ද රාජපක්ෂ ජනාධිපති අගමැතිතුමනි, ඔබතුමාගේ සහෝදර ජනාධිපති එතුමා ජනාධිපති කරගෙන යන්න අපි අග්‍රාමාර්ග දුරේ ධර්මයෙන් ඔබතුමා ජනතාවගේ ඕනෑ පැකේජ් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා එතුමාගෙන් අපි කරන්නේ. නැත්නම් මේ ආණ්ඩුව ගෙනියන්න බෑ මේ විදියට. ජනතා අප්‍රසාදී එන්න එන්න වැඩි වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා කිසාගෝතමියට නොමලගේකින් අබපිඩක් හොයාගෙන ඉන්නේ කියලා. දැන් අපටත් කියන්න එලා තියෙනවා මේ ආණ්ඩුවට කලකිරෙච්චන කෙනෙක් හොයලා ගෑද්දෙන්නේ කියලා. කලකිරෙච්චන. The Epilogue.